ඉතින් ඔන්න අදත් මං ඔයාලට ගෙනල්ල තියෙනවා මම පෝට්‍රේට් වර්ක් එකක් කරගන්න විදිහේ වර්ක් එක්ස්පීරියන්ස් එකක්. ඒ වගේම තමයි ඒකේ පොඩි ලෙසන් එකක් වගේ එකක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් අද ඒ වර්ක් එක බලලා ඉගෙන ගන්න කොහොමද පෝට්‍රේට් ඩ්‍රෝවින් එකක් කරගන්නේ කියලා. ඉතින් ඒ වගේම තමයි මේ පෝට්‍රේට් ඩ්‍රෝවින් එක කරගනිද්දී කරගන්න ඕන කරගන්න කලින් කරගන්න ඕන ප්‍රී ස්කෙචස් අඳින විදිය මම කලින් වීඩියෝ දෙකකින් මගේ channel එකට upload කරලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඒ videos දෙක මෙන්න මේ උඩින් දාන card දෙකට ගිහිල්ලා බලන්න. ඉතින් ඒ වගේම තමයි මේ channel එකත් එක්ක දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න ඔයාලට බොහොම ස්තුතියි. මාව subscribe කරලා තියාගෙන ඉන්න ඔයාලට බොහොම ස්තුතියි. ඒ වගේම තමයි මේ video එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. මොකද මේක හැම අස්සක මුල්ලකම චූටි චූටි fact මම කියලා දෙනවා ඔයාලට මේ වැඩේ කරගන්න ඕන විදිය. ඉතින් ඉවරනකම්ම මේ video එකත් එක්ක එකතුලා ඉන්න කියලා මං ආරාධනා කරනවා. එහෙනම් ඉක්මනටම පෝට්‍රේට් වර්ක් එක කරගන්න. ප්‍රී ස්කෙච් එක කරගත්තට පස්සේ දැන් අපිට තියෙන්නේ අපේ ඩ්‍රෝවින් එක කරගන්න. ඉතින් ඕල්රෙඩි දැන්ටමත් මම මේකේ ඩ්‍රෝවින් එක කරගෙන තියෙන්නේ. ඒ නිසා අපිට පුළුවන් මෙතන ඉඳන් අපේ ලයිට් ඇන් ෂේඩින්ග්ස් මේකට දාගෙන යන්න. ඉතින් ඔයාලා කලිනුත් දැකලා ඇති කොහොමද මම මේ වගේ නිර්මාණ කරන්න කියලා. එහෙනම් අදත් බලමු අපි මම කොහොමද මේ පෝට්‍රේට් එක කරන්න කියලා. අතන පෝට්‍රේට් එකක් කිව්වට මේකේ දෙන්නෙක් ඉන්නවා. අපි බලමු කොහොමද කරන්න කියලා. ඉතින් සුපුරුදු පරිදි අදත් මම මගේ වැඩේට ගන්නවා. කවුරු හරි තඩි බානවා. ඉතින් සුපුරුදු පරිදි මෙන්න මේ 2H pencil අරගෙන මම මෙන්න මේ portraits දෙක ටෝන් කරන්න පටන් ගන්න. ඔයාලා දැනටමත් දන්නවා ඇයි මම paper එකක් ටෝන් කරන්න කියලා. paper එකක් ටෝන් කරන්න හේතුව තමයි grey tone paper එකක් වෙනුවට මට මේ paper එක පාවිච්චි කරන්න වෙනකොට මම කරන්නේ paper එක ටෝන් කරගන්න එක. ඉතින් හරි සරලයි. ඊට පස්සේ මට lights තියෙන තැන් ටික මකලා ඒ ටික මතු කරගන්න පුළුවන්. darks ටික අර සාමාන්‍ය ක්‍රමයටම pencil and shade කරන්න පුළුවන්. එහෙනම් අපි ඉක්මනටම මේක ටෝන් කරගමු. ටෝන් කරන්න කලින් කඩදාසියේ ඩස්ට් එක තියෙනවා නම් ඒක පොඩ්ඩක් ස්වයිප් කරගන්න. මොකද ඔයා කලින් මකපු මකනේ කුඩු තියෙන්න පුළුවන්. එහෙම වුණොත් මේ වැඩේ කචල් වෙනවා. ඉතින් මේ ටෝන් කරන ප්‍රොසෙස් එක ටිකක් දිග ප්‍රොසෙස් එකක්. මොකද අපිට පැන්සලෙන් මෙහෙම අතුල්ලලා ස්ටෝන් කරන්න තියෙන්නේ. පොඩ්ඩක් විතර අත රිදෙන වැඩ. මේ වැඩේ කරනකොට ජෙන්රලි කරගන්න බලන්න. මොකද එහෙම වුණේ නැතුණත් ඔයාගේ ඔයා ටෝන් කරද්දී ඔයාගේ පැන්සලේ අක්‍රමවත් පහරවල් සිටින්න පුළුවන් මේ කඩදාසියේ. ගොඩක් ප්‍රෙෂර් එක දෙන්න එපා කඩදාසියට. එහෙම වුණත් පැන්සල් ඉරි අක්‍රමවත් විදියට වදිනවා. පොඩ්ඩක් ලාවට අල්ලන්න පැන්සල. ඔයාගේ අත රිදෙනවා නම් එහෙම නැත්නම් ඔයාට කෙලින් ඉරි ගහ ගන්න බැරි නම් මේ වගේ මෝල් ස්ටික් එකක් පාවිච්චි කරන්න. මේක මම පරණ කොමුමීටරකට උඩට රෙදි කෑල්ලක් තියලා හදාගත්ත මෝල් ස්ටික් එකක් තියෙන්නේ. ඉතින් ඒක පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ විදියට. අපිට හේතු කරගන්න තමයි තියෙන්නේ මෝල් ස්ටික් එක. අත රිදෙනවා නම් ඔයාට පුළුවන් මෝල් ස්ටික් එක පාවිච්චි කරන්න. මොකද මම මෙතෙන්දී පාවිච්චි කරන්නේ අංශක 88ක් වගේ තියෙන ඊසල් එකක් පාවිච්චි කරන්නේ. ඉතින් ඒ වගේ වෙලාවකදී ඔයා පළපුරුදු නැති කෙනෙක් වුණත් ඔයාගේ අතරි දෙන්න ගන්න පුළුවන්. මම මේ පැන්සල් උල් කරලා තියෙන විදිහට පැන්සල් උල් කරලා ඇඟේ යනගෙන මට නම් කියන්න එපා. ගාඩියක් දානවා අප්පා. බය නැතුව පැන්සලේ අගිස්සෙන් අල්ලන්න. අගිස්සෙන් අල්ලලා එතකොට අගිස්සෙන් අල්ලුවට පස්සේ අපිට පැන්සලේ ගොඩක් දිග තියෙනවා. දිග තියෙන නිසා මේක අර ලොง ඩිස්ටන්ස් වලට ගොඩක් දිග තැන් වලට ඇප්ලයි කරන්න ලේසි. ඒ වගේම තමයි අතරි දෙන්න නැති වෙන්න ඇප්ලයි කරගන්න පුළුවන්. මේක මෙතනින් අල්ලගත්තොත් හරි අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා අනික මේ ඕනවට වඩා ප්‍රෙෂර් එක යන්නේත් නැහැ පැන්සලෙන්. ඒ නිසා අපිට පුළුවන් මෙන්න මේ විදියට පැන්සල පාවිච්චි කරන්න. මම මුළු පේප එකම ඔන් කරගන්නවා. මේ පැත්තේ මේ ධාරය මම කපලා අයින් කරලා දාන්න ඉන්නේ. ඒ නිසා ඒ පැත්ත ඉතින් ටෝන් කරලා නිකම් බුරුවට මහන්සි වෙන්න ඕනේ නැහැ මොඩෙක් වගේ. ඔයාලට හරියටම පේන එකක් නැහැ ටෝන් කරාට පස්සේ. ටෝන් කරන්න කලිනුයි පේප එකේ වෙනස කැමරා වලට හැම එකම අහුවෙන්නේ නැහෙනි. ඕවත් මේ මගේ ළඟ තියෙන පරණ කැමරාස් වලට ඕව අහුවෙන්නේ නැහැ. ඔයාලට මම කලින් කියලා ඇති මේ ඇයි අපි මේ ප්‍රී ස්කෙච් එකක් කරගන්නේ කියලා. අතර ප්‍රී ස්කෙච් එකක් කරගන්නේ මේ කට්ටිය අඳුරගන්න. දැන් අපි හිතමු කො දැන් මම මේ අඳින පෝට්‍රේට් එක ඇතුළේ ඉන්න මේ පොඩි ළමයි දෙන්නව ඇත්තටම මම දන්නේ නැහැ.
මේ ෆොටෝ එකෙන්ම තමයි මං ඉස්සරලාම මේ කට්ටිය වඳුරගත්තේ. එතකොට අපිට හරියටම මේ ෆ්‍රන්ට් සයිඩ් එකෙන් ගත්ත ෆොටෝග්‍රාෆර් එක අපිට කියන්න බෑ එයාගේ මූණ මොන වගේද කියලා. ඒ කැරක්ටර් එක මොන වගේ කැරක්ටර් එකක්ද කියලා ඇත්තටම අපිට කියන්න අමාරුයි. අන්නේ අමාරුකම නිසා තමයි අපි පොඩ්ඩක් ස්ටඩි කරගන්නේ මේ කැරක්ටර් එක මොන වගේද කියලා. ඉතින් ඒක තමන්ට ලොකු පහසුවක්. ලයිට් ඇන් ෂේඩ් කරනකොට, එතකොට මේ කැරක්ටර් එක අඳිනකොට අපිට ගොඩක් ලොකු පහසුවක් එයාගේ මූණේ තියෙන එක්ස්ප්‍රෙෂන්ස්, ඒ වගේම තමයි මූණේ තියෙන යුනික් ෂේප්ස් අඳුර ගන්න. අද මම මේක කරන්න බලාපොරොත්තු වෙන්නේ එක සැරේකට එක්කෙනෙක් ඉවර කරලා අනිත් එක්කෙනාට යන්න. එතකොට මට ටයිම් එක මැනේජ් කරගන්න පුළුවන්. හරි, ඔන්න 2H පැන්සලකින් මේ පෝට්‍රේට් එක ටෝන් කරගෙන ඉවරයි. දැන් ඉතින් අපිට කරන්න තියෙන්නේ අන්නර් බස් එක යනකන් ඉන්න එක. දැන් අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ බ්‍රෂ් එකෙන් මේකේ තියෙන මේ ග්‍රැෆයිට් ටික, වැඩිපුර තියෙන ග්‍රැෆයිට් ටික අයින් කරගන්න ගමන් මේ කඩදාසියක තියෙනනේ ග්‍රේන් එකක්, ඒ කියන්නේ චූටි වලවල් ස්වභාවයක් තියෙනවා. ඒ වලවල් ඇතුළට මේ ග්‍රැෆයිට් කුඩු ටික යන්න මේක ස්ප්‍රෙඩ් කරගන්න ඕනේ. ඉතින් ඒකට මම පාවිච්චි කරනවා මෙන්න මේ හැරිස් බුරුසුව. මේක ගොඩක් හොඳයි. දැන් සින්තටික් හැයා එකක් පාවිච්චි කරනවටත් වඩා දැන් හැරිස් සින්තටික් වෙන්නදී මම හරියට මෙච්චර හොයලා නැහැ. මොකක් හරි ශාකමය කෙඳි වර්ගයක් මේ තියෙන්නේ, ගොඩක් හොඳයි. ඉතින් මේ හැරිස් බුරුසු හැමෝම දන්නවා, ඒ කියන්නේ ගෙවල් පාට කරන්න පාවිච්චි කරන්නේ. අන්න ඒවා මේ හැරිස් කියලා ගහලම තියෙනවා. අඟල් දෙක බ්‍රෂ් එකක්. ඉතින් මේ බ්‍රෂ් එක ගොඩක් ලොකුවට තියෙන නිසා ගොඩක් හොඳට මට මේක ස්ප්‍රෙඩ් කරගන්න පුළුවන්. එහෙනම් අපි බලමු ස්ප්‍රෙඩ් කරගන්න හැටි. මෙන්න මේ විදිහට ගත්තා. ඒකත් ජෙන්ට්ලි ස්ප්‍රෙඩ් කරගන්න. මේකෙදී අපේ පැන්සල් ඉරි ගතියත් ගොඩාක් දුරට අඩු වෙනවා. මතක තියාගන්න අපි යටින් ඇඳලා තියෙන ස්කෙච් එක, ස්කෙච් එකටත් යම් තාක් දුරක හානියක් සිද්ධ වෙනවා මේ ස්ප්‍රෙඩ් කරගන්න එක. ඒ නිසා හොඳට මතක තියාගන්න සාමාන්‍ය හාඩ් පැන්සල් පාවිච්චි කරලා ස්කෙච් එක කරගන්න. දැන් ඔයාලට පේනවාද සාමාන්‍යයෙන් ඩාර්ක් ටෝන් එකකට ආවා කඩදාසිය. ෆීචර්ස් ටිකක් ඇඳගමු. නැත්නම් මෙයා අඳිද්දි මෙයාගේ අත්‍යවශ්‍ය ෆීචර්ස් අපිට මගහැරෙන්න පුළුවන්. අපි ටිකක් ස්ප්‍රෙඩ් කරගමු, නැත්නම් මේක වැඩේ ජෑම් වෙනවා. හරි, ඉතින් ඔය විදිහට ස්ප්‍රෙඩ් කරගන්න පුළුවන්. අපේ කඩදාසියට ඔක්කොම තියෙන මේ ග්‍රැෆයිට් පවුඩර්ස් ටික ඔක්කොම යන විදිහට ඉස්සරලාම රෙෆරන්ස් එක හදා ගන්නත් ඕන. රෙෆරන්ස් එකත් හදාගෙන මම මෙන්න මෙයාගේ වැඩ ටික තමයි මම ඉස්සරලා කරන්නේ. ඒ නිසා මම මෙන්න මේ පැත්ත වහගෙන ඉන්නවා. ඉතින් අපි ඒ ටික් කරගමු. මේ පැත්ත වහන්න බලාගෙන මම මොකක් හරි එකක් අරගෙන එන්නම්. කඩදාසි කෑල්ල ඒක අරගෙන ඒක දාලා එතන ඉඳන් පටන් ගමු මේක අඳින්න. මෙයා වඳින්න හදනකොට අපිට කරගන්න තව දෙයක් තියෙනවා. මෙන්න මෙයාගේ මෙන්න මේ කොණ්ඩේ තමයි මම ඉවර කරගන්නේ. හේතුව මම සාමාන්‍යයෙන් එහෙම කරන්නේ නැහැ. ඔයිල් පේන්ට්ස් වගේ දේවල් පාවිච්චි කරති. හැබැයි මම මෙතෙන්දි මෙයාගේ කොණ්ඩේ වගේ තැනක් ඉවර කරගන්නවා. මොකද අපිට බැලූ බැලමට පේනවා මේ කොණ්ඩේ වගේ තැන්වල තියෙන වැලියු ලෙවල්ස් වැඩි. එතකොට අපි ග්‍රැෆයිට් පාවිච්චි කරනකොට ඒ වගේම තමයි අපි අත තියලා එහෙම අඳිද්දි මේ හැමතැනම ගෑවෙන්න තියෙන සම්භාවිතාවයත් වැඩි. අපි ඔළුවේ වැඩ කරන්නේ නැතුව, ඒ කියන්නේ කෙස් වල වැඩ කරන්නේ නැතුව අපි මූණ එක සැරේටම වැඩට බැස්සොත් හැමදේම අවුල් වෙන්න තියෙන සම්භාවිතාවය ගොඩක් දුරට වැඩි. ඒ නිසා මම ඉස්සර වෙලාම කරන්නේ මෙන්න මෙයාගේ කොණ්ඩේ හරිය වැඩ කරගෙන ඉවර වෙනවා. ඉස්සර වෙලාම මම මෙයාගේ මෙන් මේ ලයිට්ස් ඒරියාස් ටික මකාගෙන යනවා. දැන් අපි ටෝන් කරගත්තනේ. ඔන්න ටෝන් කරගනපු එකේ වාසිය ගන්න අපි දැන්. එතකොට මම මෙයාව මෙහෙම්මම මෙයාගේ තියෙන ලයිට් ස්පොට්ස් මකාගෙන එනවා. අපි බලමු කොහොමද මකන්නේ කියලා. මෙතෙන්දි මම පාවිච්චි කරන්න මෙන්න මේ නීඩබල් ඉරේස් එක. මේක පාවිච්චි කරන්න හේතුව තමයි මේකෙන් පුළුවන් මට හොඳට මේකේ තියෙන දේවල් අතුල්ලන්නේ නැතුව අයින් කරගන්න. ඒ වගේම තමයි ඒ කියන්නේ ග්‍රැෆයිට් ලිෆ්ට් කරන්න පුළුවන් අතුල්ලන්නේ නැතුව. අනිත් දේ තමයි මේක ඉතින් ඕන විදිහකට අපිට හදා ගන්න පුළුවන්. නවල්ලා අපිට අලියෙක් වුණත් මේකෙන් හදන්න පුළුවන්. දැන් ලොකුවට ඉතින් හදන්න නම් ලොකු එකක් ඕන. අපිට සාමාන්‍ය බ්ලේඩ් එකක් වගේ හදලා මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒක තාමත් නීඩබල් ඉරේස් ගැන කිසිම දෙයක් දන්නේ නැත්නම්, ඒ ගැන කිසිම මට්ටමක අදහසක් නැත්නම් මම මෙන්න මේ උඩකින් කාඩ් එකක් දාලා තියන්න
නම් ගිහිල්ලා බලන්න. ඒක බැලුවට පස්සේ ඔයාට අවබෝධයක් ගන්න පුළුවන් EW රේස් එකක් කියන්නේ මොන වගේ දෙයක්ද? ඒක අපි කොහොමද මිලදී ගන්නව නම් මිලදී ගන්නෙ? ඒ වගේ ගොඩක් දේවල් ඔයාට ඒකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ බලලා නොදන්න දේවල් තියෙනවා නම් තව දැනගන්න දේවල් තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න එකේ මම ඊට පස්සේ ඒකට උත්තර දෙන්නම්. මේ දවස්වල නම් මේක කොහේ හොයා ගන්න තියෙනවද දන්නේ නැහැ. කමන්න ඒක බලන්නකො. මේ හරියෙන් වගේ තියෙනවා මෙයාගේ හයිලයිට්ස්. ගොඩක් ලොකු හාෂ් හයිලයිට්ස් නෑ මෙයාගේ බලන්න. පොණ්ඩරෙමයි දැන් මම හයිලයිට්ස් දාගෙන යනකොට නම් සාමාන්‍යයෙන් මේ ඔක්කොංගෙම හයිලයිට්ස් ටික දාගන්නවා. අපිට ලිෆ්ට් කරන්න පුළුවන් මේ විදිහට තියලා ගන්න පුළුවන්. මට ලයිට් එක ගොඩක් වෙලාවට වැටලා තියෙන්නේ උඩින්. දැන් මම මේ දාගෙන යන්නේ මේ දල වශයෙන් මේ ලයිට්ස් ටික දාගෙන යනවා. ඇත්තම කිව්වොත් මේ ටෝන් එක තමයි අයින් කරන්නේ මම. දැන් අර අපි කලින් ටෝන් කරගත්තනේ. ඒකම තමයි මේ අයින් කරගන්නේ. මම මෝල් ස්ටික් එක පාවිච්චි කරනවා නැත්නම් කඩදාසිය කුණු ගෑවෙනවා. ටික වෙලාවක් ගියාට පස්සේ මේ නීඩඩ් ඉරේස් එක ලෝඩඩ් කියලා තත්වයකට එනවා. එතකොට අපිට ආයෙත් මේක චුට්ටක් අවලං කරලා ගත්තම ආයෙත් හරි. අපි පොඩ්ඩක් මේක අයින් කරගෙන ඊගවට යන් මෙයාගේ දේවල් ටිකක් ඇඳගන්න. දැන් අපි මේ වගේ හයිලයිට් එකක් දාද්දි වැරදුනොත් මොකද කරන්නේ? අපි මේ වගේ හයිලයිට් එකක් දාද්දි වැරදුනොත් කරන්නේ මේ වගේ ආයි අර ලොකු බ්‍රෂ් එක අරගෙන ස්ප්‍රෙඩ් කරගන්න එච්චරයි. මෙයාලට මට පේන විදිහට මේ උඩින් තමයි ලයිට් ලැබිලා තියෙන්නේ. මේ දෙන්නගෙම හයිලයිට්ස් එක ඩිරෙක්ෂන් එකක වෙන්න ඕන. ඒ වගේම එක වගේ හයිලයිට්ස් වෙන්න ඕනේ. එහෙම උන් නැතු වුණොත් වෙන්නේ මේ දෙන්න තැන් දෙකක තියලා ඉඳලා මෙතෙන්ට තිව්වා වගේ වෙනවා. ඒ නිසා ඒ පැත්තෙන් අපි ප්‍රවේශම් වෙන්න ඕන මේ වගේ නිර්මාණයක් කරනකොට. ඔය ආයි පටන් ගත්ත ලීරන්න මං වැඩක් කරන්න ගත්තොත් තමයි ඔක්කොම. මම සුපුරුදු විදියටම ඩාක්ස් වලින් තමයි පටන් ගන්න හදන්නේ. ඩාක් ටෝන්ස් වලින් බලමු මගේ ළඟ තියෙන ඩාක් පැන්සල් මොන වගේද කියලා. 10B එක අපි ටිකක් තියමු. මොකද්ද හොඳ? මම 8B එක පාවිච්චි කරනවා. ඩාර්ක්ම ටෝන් ටික දාගෙන යන සටසට ගාලා. දැන්ට මම මෙන්න මේ පොඩි දරුවවනේ අඳි අපි එයාට අදාළ කරන ටික ඇඳ ගන්න. එයා විතරක් අයිසොලේට් කරගෙන එයාගේ තියෙන ඩාර්ක්ස් ටික අඳුරගෙන අපි ඩාර්ක් ස්පොට් ටික දාගෙන යමු. ඉක්මනට මට පේනවා. දැන් අපි කොණ්ඩේ ඉඳන් පටන් ගමුකෝ. මෙතන මම ඕල්රෙඩි මම ස්කෙච් කර ගනිද්දිම පොඩි ස්පොට් එකක් දාගෙන තියෙනවා. මේක ඩාර්ක් මාර ඩාර්ක් පට්ට ඩාක් මේ ස්පොට් එක. එතකොට මෙතන මේ ෂේප් එකක් තියෙනවා. මෙතන මාරු ඉදිර ඩාක් හරින් මේ වදිනව ගණන් ගන්න බෑ. ඒ අපිට ෂේප් කරලා දාන්න පුළුවන් වැඩේ කරගෙන යනකොට. මේක කොණ්ඩේ මෙහෙම එක පැත්තට කරකැවිලා තියෙන්නේ. මේ රිදම් එකත් අපි තියා ගන්න ඕනේ මේ වැඩේ කරනකොට. මෝල් ස්ටික් එක ළඟට ගන්නවා. පස්සේ එතනින් ගියාම වෙන්න මේ ඒරියා එක මෙයාගේ ගොඩාක් ඩාක්. මතක තියාගන්න මේක කොණ්ඩේ. කොණ්ඩයක් කිව්වම ඕනම් වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා මේ කැරක්ටර් එකට ලොකු බලපෑමක් කරන්න බෑ මේ කොණ්ඩේට. කොණ්ඩේ ස්වභාවයට බලපෑමක් කරන්න පුළුවන්. කොණ්ඩේ ඉත්ත කූරුද කොණ්ඩේ කර්ල්ද කියන එකත් එක්ක ස්වභාවයට බලපෑමක් කරන්න පුළුවන් වුණාට මේ කොණ්ඩ ගහක් තියෙන විදිහට ලොකු බලපෑමක් කරන්න බෑ කැරක්ටර් එකට. මේ පින්තූරෙම කොපි කරලා අඳිනවා නම් ඒ ගැටලුවක් නෑ. අපි අඳින්නේ කැරක්ටර් එකනේ. ඒ වගේ ඒරියා එකක් ලකුණු කරලා දාගන්න එක අපිට වාසි. මම ඒක වැඩියම ඩාක් එකට දාගත්තේ නෑ. බලමු අපි. පස්සේ ඩාක් කරගන්න පුළුවන් නම් ඩාක් කරගන්න පුළුවන් නේ. ඇස් වලට ගියාට පස්සේ ඇස් ගොඩක් ඩාක් මෙයාගේ. පොඩි ළමයිගේ ගොඩක් වෙලාවට ඇස් ඩාක්. මොකද ඇස් එහෙම ඇස් වල තියෙන ඇතුලේ තියෙන කළු ඉංගිරියාව එහෙම
පොඩි අයගේ ගොඩක් ලොකුයිනේ ඩාක්වෙච්ච පලියට පැන්සල පාවිච්චි කරද්දිත් බලන්න ඕන අපි ඔයාලට පේනවාද මම මේ පාවිච්චි කරන පැන්සල පැන්සල හෝල්ඩ එකකට හයි කරලා තියෙන හැබැයි මේ හෝල්ඩ එක මම හදාගනිපු එකක් අපි වෙලාවක බලමු කොහොමද හෝල්ඩ එකක් පරණ පෑනක් පාවිච්චි කරලා හදාගන්නේ කියලා මේ කට ඇතුලේ තියෙන පට්ට ඩාක් එක ගොඩක් ඩාක් ලොකුම ඩාක්ස් ටිකත් හරි ලොකුම ලයිට්ස් ටිකත් හරි දැන් අපිට කරගන්න තියෙන්නේ මිඩ් වැලියුස් ටික අපි බලමු එහෙනම් මිඩ් වැලියුස් ටික කොහොමද කරගන්නේ කියලා ඔබට පුළුවන් කිසි ප්‍රශ්න නැතුව මේ වගේ ස්ට්‍රෝක්ස් ගන්න මම මේ පාවිච්චි කරන 4B පැන්සලක් මේක අරන් මේකේ තියෙන කලර්ස් ටික ඒ කියන්නේ වැලියුස් ටික ට්‍රයි කරනවා මේ දාන්න මේකේ වැලියු සෝන්ස් බල බල හරි බ්ලෙන්ඩ් කරගමු දැන් අපි බ්ලෙන්ඩ් කරගත්තාම මෙන්න මේ වලවල් ටික අපිට වහලා දාන්න පුළුවන් අඩු පැත්තේ නම් බ්ලෙන්ඩ් කරමුනේ ඔයා කැමතිද චිත්‍ර විෂය මුල ඉඳන් ඉගෙන ගන්න එහෙනම් ඔයාට පුළුවන් ඇඩ්මෙති ස්ටුඩියෝස් අපේ ඔන්ලයින් ආර්ට් ක්ලාස් එකත් එක්ක එකතු වෙන්න එතනදී ඔයාට මේ පෝට්‍රේට්ස් ඒ වගේම ලෑන්ඩ්ස්කේප් වගේ දේවල් අඳින්න කරන මූලිකම දේවල් වල ඉඳන් ඒවා අඳින හැටි ඉගෙන ගන්න පුළුවන් ඒ වගේම තමයි ඔයාට ඉන්ඩිවිජුවලි මාත් එක්ක සම්බන්ධ වෙලා ඉගෙන ගන්නත් පුළුවන් සෙනසුරාද තියෙන ආර්ට් ක්ලාස් එකට සම්බන්ධ වෙන්නත් පුළුවන් ඉතින් ඔයා කැමති නම් ඔයාට පුළුවන් ඒ ආර්ට් ක්ලාස් එකට ජොයින් වෙලා ගොඩක් දේ ඒ වගේම තමයි මම හොයාගන්නපු ගොඩක් ටෙක්නික් ඔයාට මගේ හරහා ඉගෙන ගන්න. ඉතින් වැඩි විස්තර සඳහා ඔයා මෙන්න මේ පල්ලහෙන් මම දාලා තියෙන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. ඒකෙන් ඔයාට වැඩි විස්තර දැනගන්න පුළුවන්. කොණ්ඩයක් ඉවරයි වගේ තව තියෙනවා ඒක වැඩ ටිකක් අනිත් එක්කෙනාවත් ඇඳගෙන ඉමු අනිත් එක්කෙනා කොණ්ඩෙත් මොකද කොණ්ඩේ ඇඳගෙන ඉන්න එක හොඳයි මොකද උඩින්ම තියෙන එකක් නිසා මොකද දැන් නම් කොණ්ඩේට වැඩ කරන්න ගියාට පස්සේ අපේ මූණේ තියෙන දේවල් ගොඩක් මූණේ තියෙන දේවල් වලට ගොඩක් දුරට හානි වෙන්න ඉඩ කඩ තියෙනවා අපි අනිත් දරුවගෙත් කොණ්ඩේ ඇඳගමු මගේ පැන්සලේ ෂාප්නස් එක අඩු වෙලා තියෙනවා ඉතින් මම ටිකක් ෂාප් කරගන්න ඕනේ මේක මගේ 8B පැන්සල මේ වගේ පැන්සලක් ෂාප් කරගනේදී මතක තියාගන්න අපි සෑහෙන්න පරිස්සම් වෙන්න ඕනේ එහෙම වුණේ නැතු වුණොත් මේක තුඩ කඩලා යනවා ඉතින් කිව්වා වගේම බඩු හම්බුණා තුඩට තුඩ කඩලා ගියා මේකට තමයි කියන්නේ අපි අදගෙන නානවා කියලා එහෙම නැත්නම් ඉල්ලන් කනවා කියලා මේක පොඩ්ඩක් ෂාප් කරගෙන විතරක් වැඩ කරා නම් තුඩත් බේරිලා වැඩෙත් ඉක්මන් වෙලා දැන් තුඩ උල් කරන්න යනවා සෑහෙන්න වෙලා මේකෙත් මම ඩාර්ක් මේරියාස් ටික තමයි ඉස්සරලා මඳින්නේ පරණ පින්සල පාවිච්චි කළා තමයි මම මේ විදිහට ස්ප්‍රෙඩ් කරගන්නේ
මුලින්ම ස්ප්‍රෙඩ් කරනකොට ස්ප්‍රෙඩ් කරගත්තොත් හොඳයි. සාමාන්‍යයෙන් අඩු වැලියු එකක් තියෙන තැන්. ඒ තැන්වල ඉඳගෙන ඊට පස්සේ වැඩි වැලියු එකක් තියෙන තැන් ස්ප්‍රෙඩ් කරගත්තම ලේසි. දැන් මම මේ දරුවෝ දෙන්නගෙන් පොඩි එක්කෙනාගේ මූණ අඳින්න තමයි හදන්නේ. බලමු අපි ඒ කොහොමද වෙන්නේ කියලා. පොඩි එක්කෙනාගේ මූණ වැඩ ඉවර වෙලා ඊට පස්සේ මම ලොකු දරුවාගේ මූණ වැඩ වලට යනවා. එතකන් දැනට මෙන්න මේ විදිහට වහලා තියා ගන්නවා. මොකද මගේ අත වදින්න පුළුවන්. එතකොට එහා පැත්තේ මූණට අවුලක් වෙන නිසා. දැන් ඒ පැත්ත ඇඳලා මම මේ පැත්තට එන්නේ නැහැ. මේ පැත්ත ඇඳලා තමයි මේ පැත්තට යන්නේ. මුලින්ම ඩාර්ක් ෂේප්ස් තමයි මම අඳින්නේ. නහයි සිදුර තියෙන හරිය අපි මේ විදිහට ඩාර්ක් කරගෙන ඉමු. මොකද එතන තියෙන ලොකු ඩීප් හෙවණැල්ලක්. හැබැයි මෑගේ මෙසොල තියෙන ඩාර්ක් එක තරම් මෙතන ඩාර්ක් එකක් නැහැ. කාස්ට් ෂැඩෝ එක උතුන දැන් මේ නහය වගේ දැන කඳින්න ගියාම තමයි ගොඩක් වෙලාවට ගොඩ දෙනට අමාරු වෙන්නේ. මොකද මේ ඔබ්ජෙක්ට් එක ඉස්සරහට ඇවිල්ලා තියෙන, ඒ කියන්නේ මූණේ තිබුණාට මූණෙන් චුට්ටක් ඉස්සරහ තියෙන දෙයක් නිසා අන්න ඒ අවබෝධයෙන් මූණ අඳින්න. දැන් තියෙනවා ෂෝ කෙවනල්ලා කාස්ට් ෂැඩෝ එකක් බලාගෙන දාන්න ඕන. හැබැයි මේක දාද්දි මොකද මේ නහය ෆෝම් එකට හානියක් වෙන්න බෑ අපි මේ කරන වැඩේ. අපි නිවැරදි ෆෝම් එකකට අනුව මේ දේවල් දෙදෙව්වොත් තමයි අපිට පුළුවන් වෙන්නේ මේ නහය තියෙන ඩෙප්ත් එක එළියට ගන්න.
2022 නොවැම්බර් එහෙම දැන්නම් ලබන මාසෙ ඉඳන් මම 8 වසරේ ඉඳන් සාමාන්‍ය පෙළ දක්වා ළමයින්ට චිත්‍ර විෂය ප්‍රැක්ටිකලි උගන්වන්න අදහසක් තියෙනවා මම මේ වැඩේ සිද්ධ කරන්නේ Zoom app එක හරහා ඔයාලට පුළුවන් ඒකෙන් ඉගෙන ගන්න ඔයා ජොයින් වෙන්න කැමති නම් නැත්නම් ඔයාගේ නංග කෙනෙක් මල්ලි කෙනෙක් ඉන්නව නම් ඔයාට ජොයින් කරන්න පුළුවන් එයා ගොඩක් කැමති නම් චිත්‍ර විෂයට බලෙන් ජොයින් කරන්න හදන්න එපා ගොඩක්ම කැමති නම් ඒ වගේම තමයි පාසල් විෂය උගන්වන දේවල් වලට අමතර දෙයක් එයා ඉගෙන ගන්න කැමති නම් අපේ ඇඩ්මිට් ස්ටුඩියෝ ක්ලාස් එකට එයාව ජොයින් කරන්න එහෙම නැත්නම් දැන් ඔයා ඒ වගේ ක්ලාස් එකකට ජොයින් වෙන්න කැමැත්තෙන් ඉන්නව නම් අර මම පල්ලැහෙන් දාන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දෙන්න නැත්නම් කෝල් එකක් ගන්න විස්තර දැනගන්න ඉතින් ලබන මාසේ ඉඳන් තමයි මම ඒ ක්ලාස් එක පටන් ගන්න හිතාගෙන ඉන්නේ දැන්ට මම තීරණය කරලා තියෙන විදිහට ලබන මාසේ ඉඳන් හැම ඉරිදා දවසකම හවස 2:30 ඉඳන් පැය දෙකක් වගේ ඒ ක්ලාස් එක පවත්වන්න තමයි තීරණය කරලා තියෙන්නේ උපරිම ළමයි 20ක් වගේ තමයි ඒ ක්ලාස් එකට බඳව ගන්න ඊට වඩා බඳව ගන්න නැහැ ඒ නිසා ඔයාට කැමැත්තක් තියෙනවා නම් ඔයා ඉක්මනටම මට මැසේජ් එකක් දාන්න එතකොට ඔයාට ඒ ක්ලාස් එකට ජොයින් වෙන්න පුළුවන් ඔයාගේ නංගි කෙනෙක් හෝ මල්ලි කෙනෙක් ඉන්නවා නම් ඉක්මනටම එයාව දැනුවත් කරන්න එතකොට එයාටත් මේ ක්ලාස් එකට ජොයින් වෙන්න පුළුවන් We'll be right back.
දැන් මම මේ වැඩේ බාගට කරගෙන කරගෙන යනවනේ. දැන් මම ඇවිල්ලා තියෙන්නේ මෙයාගේ කන අඳින තැනට. කලින් කනකුත් ඇඳා මේ පින්තූරේ කන අඳින්න තමයි පටන් ගන්න. ඉතින් කනක් කියුවාම කනක වේරියේෂන්ස් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ වෙනස් වීම් ගොඩක් තියෙන තැනක් තමයි කන කියන්නේ. ඒ නිසා මට සිද්ධ වෙනවා මේකේ තියෙන වේරියේෂන්ස් ගොඩක් අඳින්න. ඒ වුණාට දැන් අපි මෙයාගේ කන අඳින විදිය බලමු. ඉතින් මෙතෙන්දී අර අපි ඇහැට යොදවපු තරම් ඩාර්ක් වැලියුස් මෙතන බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. මට පේන විදියට 4B එකකින් වගේ නවත්තන්න වේවි වැඩ ටික. අපි බලමු ඒත් කොහොමද කන අඳින්නේ කියලා. කනේ මුලින්ම දැනට මම මේක පෝට්‍රේට් වර්ක් එක පටන් ගන්න කලින්ම මේකේ දාගෙන හිටියානේ මම හයිලයිට්ස් ටිකක් ටෝන් කරගත්තට පස්සේ. ඉතින් දැනටවත් මේකේ ඩස්ට් එක වැදිලා 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 දැන් අපි දාගත් හයිලයිට්ස් ටික හොයන්නවත් නැහැ. ඒ නිසා මේ දැන් මට සිද්ධ වෙනවා නැවතත් හයිලයිට්ස් ටික පොඩ්ඩක් ආයෙත් දාගන්න. එතකොට ටිකක් පෙනුමට දියේ මේක. මුලින්ම කරන්නේ මම මේක දින ඩාර්ක් වැලියුස් ටික දාගෙන ඉන්නවා. ඒකට මම අර කලින් කිව්වා වගේම මට පාවිච්චි කරන්න සිද්ධ වෙනවා 4B පැන්සල. මම කලින් මේවා මාක් කරලා තියාගත්ත ඔක්කොම දැන් මැකිලා තියෙන්නේ. ඒවයි හැටි ඉතින් මේ විදියට අපි වැලියු එක දාගන්නවා. මේක ඉතින් දැන් මම කොහොමද ස්මූත් කරගන්නවා? කනේ තියෙන වේරියේෂන්ස් ප්‍රමාණය වැඩි නිසා ටික වෙලාවක් යනවා මේ වැඩේ කරන්න. බලබල කරන්නත් ඕනනේ. මේමයි මම ගොඩක් කලාවට ඔයාලට මේ වගේ ප්‍රොසෙස් ඒවා ගෙනල්ලා පෙන්නන්නම්. මොකද අපි පෝට්‍රේට් වර්ක් එකක් හරි නැත්නම් මොකක් හරි චිත්‍ර අඳින වැඩක් කරද්දී එකින් එකට මොකක්ම හරි වෙනසක් තියෙනවා. ඒ නිසා මම හිතනවා ඔයාලා හැම එකක්ම වගේ අධ්‍යයනය කරන එක බොහොම සුදුසු වේවි කියලා. දැන් මේක ස්ප්‍රෙඩ් කරද්දි මතක තියාගන්න ඕන කාරණාවක් තමයි ස්ප්‍රෙඩ් කරද්දි මේ වැලියු එක පොඩ්ඩක් දුරකට අඩු වෙනවා. අපි මේ දාගනිපු එක පොඩ්ඩක් ස්මූත් කරගමු. පොඩි ටච් එකක් දෙන්න විතරයි තියෙන්නේ පින්සලේ. ස්මූත් වෙනවා. මේ ස්මූත් කරගන්න එකේ බලාපොරොත්තුව තියෙන ඇත්තටම මේ කඩදාසියේ තියෙනවනේ ග්‍රේන් එකක් වලවල් ගතිය. අන්නේ වලවල් ඇතුළට මේ ග්‍රැෆයිට් ටික හොඳට ඇතුළට බහින්න තමයි මේ වැඩේ කරන්නේ අපි. මේ තියෙන වෙනත් ඩාක් එකක් ඇතුළෙන් ඩාක් වුණාට මෙතන මේ කනේ තියෙන සියුම් ස්ථානයක් ඉතින් පිටිපැත්තෙන් එන ලයිට් එකක් මෙතනට වැදිලා මේක ඉලුමිනේට් කරනවා. මේ හරියට බල්බයක් වගේ. අපිට තව ලේයර් එකක් දාන්න වෙයි. වැලියු එක මැච් කරගන්න ඕන. මොන ජාතිය වැලියු එකක් තියෙනවද කියන එක මැච් කරගන්න ඕන. ඇත්තමකොත්ද මේක මේ අපිට ස්මූත් කරන්න දව පැන්සලෙන්ම කරන්න පුළුවන්. වැඩේ තියෙන්නේ දැන් මේක බොහොම පුංචි පෝට්‍රේට් එකක්. ප්‍රමාණෙත් එක ගත්තම මේකේ කරන්න තියෙන ඩීටේල්ස් එකත් ගත්තාම මේක පුංචි පෝට්‍රේට් එකක්. ඉතින් මේ වගේ පෝට්‍රේට් එකක මේ වගේ කඩදාසියක ග්‍රේන් එක වහන්න සිද්ධ වෙනවා නැත්නම් පේන්නේ නැතුව යනවා අපේ ඩීටේල්ස්. මේ වගේ තැන්වල ඇත්තටම රවුම් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ෆෝම් එක රවුම් ෆෝම් එකක් තියෙන්නේ.
ඉතින් ඔයා තාමත් අපේ channel එකට අලුත් කෙනෙක්ද? අලුත් කෙනෙක් නම් ඉක්මනටම ගිහිල්ලා channel එකේ තියෙන අර රතු පාට subscribe button එක click කරලා එන්න. ඊට පස්සේ එන bell notification එකත් all දාලා තියාගන්න. එතකොට මම video එකක් දාපු ගමන් ඔයාලට කිසි කරදරයක් නැතුව බලන්න පුළුවන්. අද මම මේ කරන video එක සම්බන්ධව මොකක් හරි පොඩි හරි ගැටලුවක් තියෙනවා නම් පල්ලෙහා comment section එකේ comment එකක් විදියට දාන්න අමතක කරන්න එපා. මට පුළුවන් වුණොත් මම දන්න දෙයක් නම් මම අනිවාර්යෙන් උත්තරයක් දෙන්නම් comment section එකේදී. එහෙනම් අදට අපි කරගත්ත වැඩේ මෙතනින් ඉවර වෙන්න හදන්නේ. එහෙනම් මං ගිහින් එන්න. මම ජනිත් අයබෝවන්.